नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदाति सारण शरणयामि। साधु साधु साधु। अपगे गुरुदेवोत्तम कल्याण मित्र पिन्वत लोक स्वामीन वहन्सेट अप हेम दिनागे नमस्कार वेवा। साधु साधु साधु। गरुतर महासंगरत् अवसराय श्रद्धावंत पिन्वत्नि वस्साने पवत्तन धर्मदेशना मालावे अद अपि इगन गन्न दहम करुण सतर ब्रह्म विहरण बुद्रजानन वहन्सेगे शासने तुल गिही पैविदी श्रावकैन अनिवार्यम पुरुदु कलयुतु गुणधर्म में वसेन पवतिन कुशलतावयन हतरक गनई अदापि ඉගෙන ගන්න මොනවද මේ සතර බඹ විහරණ කියලා කියන්නේ මොනවද මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා එයි මේවට සතර බඹ විහරණ කියන අදහසේ වචනේ පාවිච්චි කරන්නේ අපි අහලා තියෙනවා බඹලොව ගැන ये ब्रह्म लोके इन ब्रह्म राजेन ये ब्रह्म इन वासेकरन विहरने वासने वासेकरन पिलिवेल तमाई मैत्री सित एवागेम करुणा सित मुदिता सित उपेक्खा सित कियन मे सिथिविली वलिन युतुवाई ये बंबलोव ब्रह्म इन वासेकरन तोटे यारतें तमाई में करुनु हतरट ब्रह्म विहार केला पाविची करन। इतो कोटे आपे गत्तोत देम्मे बंब विहरन सामान्य खिनागे सित्तुल पावतिनी ने। एक विशेसें पुरुदु करगत युतु कुसल धर्म्याक। विशेसें वड़िय युतु गुन धर्म्याक। मे लोके यंता गेटलु प्रश्न अरबुद यंद्या खटगन्नो ना ए सियालटम हेतु पादक वेन्ने मे बंब विहरण नेति बव बंब विहरण वलिन तोरव वासय करन किनाट तमंगे जीविते अरबुद एकदी प्रश्न एकदी खटयतु करन्न ओने कोई आकारेंद किनिक संबंधी වැටහිමක් නැහැ. ඉතින් අපි මෛත්‍රී සිත පුරුදු කරලා කරුණා සිත පුරුදු කරලා මුදිතා සිත පුරුදු කරලා උපේක්ඛා සිත පුරුදු කරලා
අපි එයින් බලාපොරොත්තු වෙන්නේ එයින් අපි සිද්ධ කරගන්නේ තමන්ගේ ඒ අරුබුදකාරී අවස්ථාවක එහෙම නැත්නම් ඒ කරුණ සඳහා මුහුණ දෙන්න උවමනා කරන මානසික ශක්තියක් ඒ ගුණධර්ම වලින් උපදවා ගැනීම. ඒ නිසා අපි බලමු මේ මොනවද බඹ විහරණ කියලා කියන්නේ කියන කාරණාවේ අර්ථය. ඔබ දන්නවා මෛත්‍රිය ගැන. මෛත්‍රිය කිව්වහම අපි සියලු දෙනා සමග එකමුතුව මිතුරු බවින් මෛත්‍රිය සහගත සිතින් වාසය කිරීම. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය. මහණෙනි මේ මෛත්‍රී චිත්ත විමුක්තිය ආසේවිතාය, භාවිතාය, බහුලී කතාය, යානී කතාය, වත්තු කතාය, අනුට්ඨිතාය, පරිචිතාය, සුසමාරද්ධාය, ඒකා දසානි සංසා පාටිකංකා. මේ මෛත්‍රී සිත වඩනවනම් ඒකේ තියෙන භාවිතා වඩනවනම් තමන් ඒක නිතර පුරුදු කරනවනම් බහුලී කතා නිතර නිතර නිරන්තරයෙන් වඩනවනම් යානී කතා යමකාපී යම් යානයක් යම් වාහනයක් පරිභෝග කරනවනම් ඒ පරිභෝග කරන වාහනේ අපි ඒකේ උපකාරයෙන් අපි ගමන් කරන්නේ. ඒ වගේ මෛත්‍රී සිතේ උපකාරයෙන් තමන්ගේ ජීවිතය පවත්වනවා. ඊළඟට වත්තු කතාය තමන්ගේ ජීවිතය හා බද්ධ වූ දෙයක් ජීවිතය හා බද්ධ වුණ දෙයක් වශයෙන් මෙත් සිත පුරුදු කරනවා. ඊළඟට හැම වෙලාවකම පිහිටිය අරමුණ විදිහට හැම කාරණාවක් තුළම තමන් වචන කතා කළත් කයින් ක්‍රියා කළත් සිතවිලි පාවිච්චි කළත් මේ යම් හැම මොහොතකම ඒ සියලු කරුණට මෙත්සිත මූලික වෙන්න ඕන. අනුට්ඨිතාය පරිචිතාය පරිචිතා කියලා කියන්නේ මේක නිතර ඒක නිකන් පුහුණු වෙච්ච දෙයක් පුහුණු කරපු දෙයක් හොඳට බහුල වශයෙන් වඩලා මනසට හොඳට ඒක හුරු වෙච්ච දෙයක්. සුසමාරද්ධාය එය වඩ වඩාත් තමන්ගේ සිතේ බැසගත් දෙයක් වශයෙන් තමන්ගේ හිතේ පිහිටිය දෙයක් වශයෙන් පවතින ඕන. එතකොට මෙන්න මේ කාරණා ටික. එතකොට අපි ගත්තහම මෛත්‍රී සිත මේ අයුරින් යමෙක් වඩයිද ඒ වඩන්නා වූ කෙනා කරුණු 11ක් කැමති වෙන්නට ඕන. එතකොට අපි ගමු බලන්න දැන් මෛත්‍රී සිත කියලා අපි පාවිච්චි කරන වචනයක් නේද මෙත් සිත. එතකොට මොකද්ද මේ මෙත් සිත කියලා කියන්නේ? මෙත් සිත කියන එකේ අර්ථය මොකද්ද? මෙත් සිත කියන එකේ ස්වභාවය මොකද්ද? දැන් අපි ගත්තාම සමහර නෙමෙයි වර්තමාන ලෝකයේ අපි ගත්තොත් වාහනයක යනකොට හරි පාරේ ගමන් කරනකොට හරි කෙනෙක් සමග කතාබස් කරනකොට හරි එහෙම නැත්නම් යම් කටයුත්තක් යම් දෙයක් කරනකොට වැඩිපුරම අපේ සිතේ ක්‍රියාත්මක වෙන්නේ මෛත්‍රී සිතද ද්වේෂයද? බහුල වශයෙන් මේ ලෝකයේ තුල ද්වේෂයද? එතකොට ද්වේෂය කියන එක පිළිබඳ ඔබට එන හැඟීමක් තියෙනවනේ, අදහසක්. ද්වේෂය කියන දේ බාහිරට ප්‍රකට වෙන ලක්ෂණ තියෙනවා. ද්වේෂය තමන්ගේ හිතේ හටගත්තාම ඒ ද්වේෂය කියන දේ බාහිරට ප්‍රකට වෙන ලක්ෂණ. දැන් එතකොට අපි මේ සාමාන්‍යයෙන් ලෝකයේ තුල කතාබස් කරද්දී අපි කියනවා ක්‍රෝධය, බද්ධ වෛරය, පලිගැනීම, ඊර්ෂ්‍යාව. එතකොට මේ වගේ දේවල් කියලා. එතකොට අපි ගත්තාම දැන් මේ ක්‍රෝධය කියන දේ. ක්‍රෝධය කියන එක අපි හඳුනා ගන්න ඕනේ. බද්ධ වෛරය කියන එක මොකද්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. පලිගැනීම කියන්නේ මොකද්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේවා තේරුම් ගන්නකොට තමයි මේ ද්වේෂය කියන දෙයින් උපන් ලක්ෂණ මේ කරුණු කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මොකද දැන් අපි ගත්තාම සමහර විට දැන් ඔබ
අපි හිතමු පොල් ගෙඩියකින් අපිට අවශ්‍යයි පොල් කිරි. එතකොට අපිට පොල් ගෙඩිය ලිල්ල පිටින් ඒ අවශ්‍ය ඵලය ලැබෙනවද? නැහැ. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රමය? ඒක පොල් ලිලි ඉවත් කරන්න ඕනේ. ඊට පස්සේ පොල් ගෙඩිය බිඳින්න ඕනේ. ඊළඟට පොල් ගෙඩිය ගාන්න ඕනේ. ඊට පස්සේ තමයි අවශ්‍ය දේ ලබා ගන්න තියෙන්නේ. එතකොට අන්න ඒ වගේ තමයි අපේ සිතේ පවතිනවා සාමාන්‍ය ලෝකයා තුළ ජීවිත පැවැත්ම තුළ ගොරෝසු බාහිරට පේන ලකුණු මේ ද්වේෂයෙන් උපදින. අන්න ඒවාට තමයි කියන්නේ ක්‍රෝධය, බද්ධ වෛරය, පලි ගැනීම. එතකොට ඒවා නිසා අපි පාවිච්චි කරන වචන ගත්තාම ඒවා නිසා අපි ඉතාම සැරපරුස වචන පාවිච්චි කරනවා. ඊළඟට අසභ්‍ය වචන පාවිච්චි කරනවා. කෙනෙකුට තමන්ගේ හිතේ හටගත්තු ක්‍රෝධය තරහේ උච්චතම අවස්ථාවන් පාලනය කරගන්න බැරි වුණාම ඒ අවස්ථාවේදී සමහරට කයින් පවා ගහන්න පෙළඹෙනවා අනිත් අයට. ඒ වගේ සමහරට රවලා බලනවා, වචනේ වැරදි විදිහට පාවිච්චි කරනවා ද්වේෂ සහගතව. ඒත් මේවා තමයි මේ ක්‍රෝධය, පලි ගැනීම, බද්ධ වෛරය කියන දේවල් වල ගොරෝසු ලකුණු. එතකොට අපි මේ අකුසලයට අකුසලයේ හටගත්තු තැන ඉස්සෙල්ලාම නැති කරන්න බෑ. ඉස්සෙල්ලාම නැති කරන්න ඕනේ මේ අකුසලය නිසා හට අරගෙන තියෙන දේවල්. අකුසලේ නැති කරන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙම කරනකොට අකුසලේ නිසා හටගත්තු දේවල් තමයි කය වැරදි ලෙස පරිහරණය කිරීම. ඒතර කයින් අපි ගැහුවොත් තව කෙනෙකුට ගහනවා, රවනවා. ඒතර මේ වගේ කය පාවිච්චි කරලා ද්වේෂය මුල් කරගත්තු ක්‍රියාකාරකම් කරනවා. ඊළඟට වචනේ පාවිච්චි කරලා ද්වේෂය මූලික කරගත්තු වචන වලින් අපි අනිත් අය සමග රණ්ඩු වෙනවා. ඒතර මෙන්න මේ දෙක ඉස්සෙල්ලාම අපි හිතලා කල්පනා කරලා මේක හොඳ නෑ, මේක නරකයි, මේක අකුසලයක් කියලා මෙන්න මේ දේ අපි පාලනය කරගන්න ඕන. ඒතර මේ අකුසල් සහගත කායික සහ වාචසික ක්‍රියා පාලනය කර ගැනීම තමයි ද්වේෂය දුරු කරන කෙනා කළ යුතු පළවෙනි කාර්යය. දැන් බලන්න, එතකොට තමන් ගැන හිතලා තමන්ගේ අතින් යම් කිසි වෙලාවක වචනය දරුණු ලෙස, සැරපරුස ලෙස, ද්වේෂ සහගතව පාවිච්චි වෙනවනම් ඒ වෙලාවට ඒක පාලනය කරගන්න තමන් උත්සාහයක් දරන්නේ නැත්නම් ඒ වචනයට මූලික වෙච්ච සිතිවිල්ල කොහොමද අපි පාලනය කරගන්නේ? පාලනය කරන්න දුෂ්කරයි, බෑ. එතකොට මේ මූලික වෙච්ච සිතිවිල්ල පාලනය කරන්න කලින් අපි කායික සහ වාචසික ස්වභාවය පාලනය කරන්න ඕනේ. ඊට පස්සේ අපිට ඒක කාලයක් පුරුදු කරනවා. අපි හිත හිතා නුවණින් විමස විමසා තමන්ගේ වචනය රැක ගන්නවා. නුවණින් විමස විමසා තමන්ගේ කායික ක්‍රියාව පාලනය කරනවා. එතකොට ඒකට උත්සාහයක් ඕනේ, කැපවීමක් ඕනේ, සිහිනුවණක් ඕනේ, වීරියක් ඕනේ. එතකොට මේක අකුසලයක් කියන හඳුනා ගන්න දක්ෂතාවයක් ඕනේ. මේ විදිහට කාලයක් සමග උත්සාහයෙන්, වීරියෙන්, කැපවීමෙන් තමයි ඒක කරනකොට සමහර කෙනෙකුට ඉතා ඉක්මනින් කරන්න පුළුවන්. දවස් කීපයක් ඇතුළත කරන්න පුළුවන් අය ඉන්නවා. ඒ මොකද එක එක්කෙනාගේ සිතේ පවතින ද්වේෂයේ ස්වභාවය වෙනස්. බුදුරජාණන් වහන්සේ වදාලා සමහර කෙනෙකුගේ හිතේ පවතිනවා ද්වේෂය ගලක කොටපු අකුරක් වගේ. ඒක මැකෙන්නේ නැහැ. කාලාන්තරයක් පැවති පැවති හිතේ පල්වෙවි ඒකම මතක් කර කර ඒකම පෝෂණය වෙන විදිහට කරුණු හොය හොය කටයුතු කරනවා. දැන් බලන්න, සමහර අපි හිතමු කවුරු හරි ඔන්න තමන් ගැන මොනවා හරි කිව්වාය කියලා තමන්ට දැනගන්න ලැබෙනවා. එතකොට දැන් බලන්න, අපේ සංඥාව අපි හඳුනා ගැනීම
අපි කෙනෙක් ගැන හිතාගෙන ඉන්නවා කෙනෙක් මේ අසවල් කෙනා බොහොම හොඳ කෙනෙක්. කවුරු හරි ඔබට කියනවා ඒ කෙනා මෙන්න මේ වගේ වැරදි දෙයක් කරනවා. නැත්තම් ඔබ ගැන මෙන්න මේ වගේ ප්‍රකාශයක් කළා. එතකොට ඔබ යන සිතේ පටිඝ නිමිත්තට උමනා කරන දේ නිමිත්ත ලැබුණා. මොකද හිතේ ද්වේෂය ප්‍රහාණය කළ නැත්නම්, ද්වේෂයේ ස්වභාවය හඳුනන්නේ නැත්නම්, ඒ හඳුනන්නේ නැති කෙනාට පටිඝ නිමිත්ත ලැබෙනකොටම ඒ අරමුණ සමග එයාගේ මනස ක්‍රියාකාරී වෙනවා. මනස වැඩ කරනවා. එතකොට මේ මනසේ ක්‍රියාකාරී බව එක්ක මොකද වෙන්නේ? අර පටිඝ නිමිත්ත එනකොටම මනස ග්‍රහණය කරගන්නේ ඒක පටිඝ අරමුණක් විදිහටමයි. යෝනිසෝමනසිකාරේ නැහැ. එතකොට ඒ ග්‍රහණය කරගත්ත එක ඒ සැනින්ම ඒකනාගේ මනසේ වෙනස් බවක් ඇති වෙනවා. මනසේ වෙනස් බව සංඥාවේ පුද්ගලයා ගැන තිබුණ හඳුනාගෙන තිබිච්ච ස්වභාවය සැනින් වෙනස් වෙනවා. ඒ වෙනස් වූ සැනින් ආයි පාරක් ඒකනා දිහා පස්සේ වෙලාවක හම්බ වෙලා අර කරුණට ප්‍රස්තුත වූ කෙනා සම්බන්ධයෙන් එයා මුණගැහිච්ච වෙලාවක ඒ කෙනා සම්බන්ධයෙන් තමන්ගේ සිතවිලි ක්‍රියාත්මක වෙන්නේ ද්වේෂය හෝ අමනාපය හෝ මුල් කරගෙන. ඒ අමනාප සහගත සිතවිලි සමග එයා එක කතාබස් කරද්දි එයා මූණට හම්බ වෙනකොට ඒ විදිහට තමන්ගේ සිතවිලි ක්‍රියාත්මක වෙද්දී මේ පිළිබඳව අවධානයෙන් නොසිටින කෙනාට අර පුද්ගලයා මොනවා හරි දෙයක් කිව්වත් මොනවා හරි දෙයක් කළත් මොනවා හරි දෙයක් ඒ කෙනාටින් සිදු වුණත් ඒ සියල්ලම තමන්ට පේන්නේ වැරදියට. මොකද අර අමනාප සිතිවිල්ල සිතේ පවතින නිසා. ඊට පස්සේ අමනාප සිතිවිල්ලෙන් එයා කරන කියන දේවල් වැරදි ලෙස තමන්ට පේනකොට මේක සිතේ වැඩෙනවා කාලයත් සමග. කාලයක් සමග මේක හිතේ වැඩිලා 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 හොතින් පෝෂණය කරනවා. ඒ පෝෂණය කර කර ඒකට උවමනා කරන දේවල්ම ආහාර විදිහට දෙනකොට අර සිතිවිල්ලෙන් හටගත්තු අකුසල් සහගත ස්වභාවය ඔන්නපත් වෙනවා ක්‍රෝධයක් බවට. ඒ ස්වභාවයපත් වෙනවා වෛරයක් බවට. ඒ ස්වභාවයපත් වෙනවා පලිගැනීමක් බවට. ඒතකොට මේක තමයි ද්වේෂයේ හැදෙන පිළිවෙල. එහෙමනම් මේ හැදෙන පිළිවෙල මේකනම් නැති කරන්න තියෙන කොහොමද? හැදෙන තැන ඉඳන් අවසානයටද? නෑ. අර හිතේ වැඩිලා පෝෂණය වෙච්චදී ඉස්සෙල් නැති කරගන්න මහන්සි ගන්න ඕන. එතකොට ඒ සඳහා කැපවීමක්, උත්සාහයක්, වීරියක්, බලවත් උත්සාහයක් ඕනනේ. එහෙම නැතුව ලේසියෙන් කරන්න බෑ. දැන් බලන්න අපි දැන් ගත්තහම ඔය විදිහට හැදෙන මානසික ස්වභාවයක් ඇති කෙනෙකුට ඒක සඳහා කාලයක් ගිහිල්ලා කාලයක් සමග තමයි අර දරුණු පලිගැනීම් දක්වා මානසික ස්වභාවය වැඩුණේ. ඒ තුල තිබුණා කරුණු කිහිපයක එකතුවක්. ඒ කරුණු කිහිපයේ එකතුව තමයි අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරයේ නිසාමයි ඒ අකුසලය පෝෂණය වෙන්නේ. ඒතකොට පෝෂණය වූ අකුසලය නම් එයා අල්ලගන්නේ, ග්‍රහණය කරගන්නේ, ඒ අකුසලයේ ස්වභාවය හඳුනන්නේ නැත්නම්, අකුසලයටම බැඳිලා ඉන්නවා නම්, අකුසලයේ වැඩෙන විදිහටම එයා කටයුතු කතාබස් කිරීම, ක්‍රියා කිරීම, වචන කතා කිරීම, සිතිවිලි හැසිරවීම, මේ දේවල් සියල්ලක්ම අර අයෝනිසෝ මනසිකාරයෙන්ම අකුසලයේ තව තවත් පෝෂණය වෙන විදිහටම යොදනවා නම් ඒ කිනාට සතිපට්ඨානය කියලා දෙයක් එතන තියෙයිද? එහෙනම් මේ අපිට අකුසලයේ ප්‍රහාණය කරන්න උවමනා කරන කුසලතාවය තමයි සිහිනුවණ. සිහිනුවණින් තමයි අයෝනිසෝ මනසිකාරය අතහරින්නේ. සිහිනුවණින් තමයි අයෝනිසෝ මනසිකාරය යෙදෙන බව අතහරින්න තියෙන්නේ. ඒ අතහරින්න පුළුවන්කම අපි ලොකු කුසලතාවයක් ඒක. මොකද ගොඩාක් දෙනකොට බැරි එකනේ කරන්න. දැන් බලන්න අල්ලපු වැටේ ඉන්න කෙනා
සාමාන්‍ය තාපයක් ගහලා නැත්තම් ගෙදරට ඒ වැට ඉන්න නිසා කොච්චර රණ්ඩු වෙනවද මිනිස්සු. ඊළඟට තාපයක් ගහලා තිබුණත් අපේ හිතේ හටගන්න දැන් අනිත් අකුසල් ගත්තාම දැන් අපි ගත්තොත් මුදිතාව නැතිකම, ඊළඟට කරුණාව නැතිකම, ඊළඟට හිතේ මධ්‍යස්ථ භාවය නැතිකම. ඒතර මේ අකුසල් සහගත දේවල් නිසා අපිට මේ ජීවත් වෙන්න තියෙන අවුරුදු 50-60ක පුංචි කාලය අපි නිකරුණේ නාස්ති කරගෙන ද්වේෂ සහගත, හිංසා සහගත, අකුසල් සහගත සිතිවිලි වලින් පෝෂණය කර කර කටයුතු කරලා නිකන් මැරිලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ අකුසල ඉස්සෙල්ලා හඳුනා ගන්න. මේ අකුසල් සහගත බව හඳුනා ගන්න. හඳුනාගත්තු කෙනාට පුළුවන් ඒ අකුසලයේ පෝෂණය වෙන්න ඉඩ නොදී අකුසලයේ දුර්වල කරන්න උවමනා කරන මානසික කුසලතාවය ඇති කරගන්න. හඳුනන්නේ නැති තාක්කල් මේක කරන්න බෑ. දැන් අපි ගත්තාම සමහර කෙනෙක් ඉන්නවා මේ අකුසලයේ හඳුනාගන්න මහන්සි ගන්නවා. නමුත් අකුසලයේ ප්‍රහාණය කරන්න වීරිය නැහැ. අකුසලයේ හඳුනාගන්න පුළුවන්. සමහර වෙලාවට අකුසල් සහගත සිතිවිලි ඉපදිලා ගොඩාක් වෙලා ගියාට පස්සේ තමයි ඒකට අනුව කටයුතු කරලා බැනලා රණ්ඩු වෙලා ගහගෙන මරාගෙන ඔක්කොම ඉවරනාට පස්සේ තමයි මතක් වෙන්නේ මේක මේ වැරද්දක් නේ මං කරලා තියෙන්නේ. ඔන්න ඊට පස්සේ පසුතැවෙනවා, අඬනවා, වැළපෙනවා, අනේ මගේ අතින් මේක වුණා, මේ දේ වුණා, මේක වුණා කියලා. බලන්න අපි කොච්චර අපි පුංචි කාලේ බුදුරජාණන් වහන්සේ වදාලා උඩුකුරුව නිදන දරුවෙකුට හැඟීමක් නැහැ මේක කාමය, මේක ද්වේෂය, මේක හොඳය, මේක නරකය කියලා හැඟීමක් නැහැ. එතකොට දැන් අපිත් ඒ විදිහට හිටියනේ. ඒතර කොහෙන්ද මේක මේ පෝෂණය වෙලා ආවේ? කොහෙද විලද මේක මේ ආවේ? දැන් එහෙනම් පුංචි ළමයි කඩනකොට, හිනා වෙනකොට, කෑ ගහනකොට අපි හිතන අනේ කොච්චර හුරතල්ද කියලා. ඒතර අපිත් එතන හිටියා. අපේ සිතෙත් ඒ වගේ ස්වභාවය තිබුණේ නැහැ. එතකොට නොතිබුණ දෙයක් කොහෙන්ද මේ අවිල්ල තියෙන්නේ? ඒ නොතිබුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක නිදාගෙන ඉන්න සර්පෙක් වගේ. අළු යට තියෙන ගිනි පුපුරු වගේ වෙලාව ආවහම මතු වෙලා එනවා. අවස්ථාව මතු වෙන්න ඕනේ, අවස්ථාව වෙන්න ඕනේ. පුංචි ළමයෙකුට අපි තුමු සෙල්ලම් බඩුවක් දීලා ඒ සෙල්ලම් භාණ්ඩයේ මොකක් හරි නැති වුණා හරි කැඩුනා හරි. ඒතර මේ ළමයා දේශේ පිරිමා ගන්න තරහෙන් අරක ආයෙත් පොළවේ ගහලා කුඩු කරලා කෑ ගහලා අඬලා ප්‍රමේම කරනවා. ඒතර ඒක තමයි මේ ළමයාට ඒක ද්වේෂය පිට කරන්න පුළුවන් විදිය. වයසින් මූකුරා යන්න මූකුරා යන්න යන්න මේ ස්වභාවය වෙනස් වෙලා ඔන්න මේක පලිගැනීම, ක්‍රෝධේ, වෛරේ බවට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත්නි අපි ගැන මහා කරුණාවෙන් මෙන්න මේක හඳුනා ගන්න කියලා. මේ අකුසල සහගත බව හඳුනා ගන්න කිව්වා. ඒක භාවනාවක්. ඒක තමයි මෙත් සිත. මෛත්‍රී විතරකය කියන්නේ එකක්. මෛත්‍රී චිත්තය කියන්නේ තව එකක්. කෙනෙකුට මෛත්‍රී විතරකය පැය ගණන් කියා ඉන්න පුළුවන්. මෛත්‍රී විතරකය. මෛත්‍රී විතරකය තුළ ඒකේ තියෙන ඒකේ අර්ථය නුවණින් කල්පනා කරන්න නැතුව කිනකොට වචනය තුළ හිත එකඟ කරන්නත් පුළුවන්. නමුත් ඒක මෛත්‍රී චේතෝ විමුක්තිය නෙමෙයි. මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා කියන්නේ මෛත්‍රී සහගත සිත, මිතුරු බව, ද්වේෂයෙන් තොර බව, ද්වේෂයෙන් නිදහස් වූ මානසික ස්වභාවය. ඒක තමයි මෛත්‍රී චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තිය සිත මිදෙනවා. කොමකින්ද? ද්වේෂයෙන්. එතකොට පවතින්නේ මොකද්ද? මෛත්‍රිය. ද්වේෂයෙන් සිත මිදුන විට මෛත්‍රී සිත පවතී. ද්වේෂය ඇති විට මෛත්‍රී සිත නැත. ඒක තමයි ඒකේ න්‍යායය. එතකොට යම් විදිහකට මෛත්‍රී සිතිවිලි ධාරාවක්
අපි උපදවනවා අපේ සිතේ යම් යම් පිරිස්සෝ යම් යම් දේවල් යම් යම් පුද්ගලයන් යම් යම් ප්‍රදේශ අරමුණු කරගෙන. ඒතර මේක බුදුරජාණන් වහන්සේ කොටස් දෙකකට බෙදුවා. කොටස් දෙකකට බෙදලා තියෙනවා මහග්ගත චේතෝ විමුක්තිය සහ අප්‍රමාණ චේතෝ විමුක්තිය කියලා. ඒතර මේ මහග්ගත චේතෝ විමුක්තිය කියන්නේ මොකද්ද? ප්‍රදේශ වශයෙන් මෛත්‍රී සිත වඩනවා. ප්‍රදේශ වශයෙන් ප්‍රදේශවල සිටින පුද්ගලයින් සත්වයින් සියලු සත්වයින් අරමුණු කරගෙන මෛත්‍රී සිත වඩනවා. ඒතර අප්‍රමාණ චේතෝ විමුක්තිය කියලා කියන්නේ ප්‍රමාණ රහිත කොට අප්‍රමාණ ලෙස දිසාවක් අරමුණු කරගෙන මේ සිත වඩනවා. ඒතර මේක එක එක්කිනාට පෞද්ගලික දෙයක්. එක එක්කිනාට මේක පෞද්ගලිකයි. සමහර කෙනෙකුට මෛත්‍රී සිත වඩන්න පුළුවන් අප්‍රමාණ ලෙස. සමහර කෙනෙකුට මෛත්‍රී සිත වඩන්න පුළුවන් ප්‍රදේශ වශයෙන්. ඒ ප්‍රදේශත් සමහර විට එක එක්කෙනාගේ කුසලතාවය අනුව දක්ෂතාවය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට එක එක්කෙනාට අරමුණු කරන්න පුළුවන් ස්වභාවයන් තියෙනවා. ඒතකොට මේ මෛත්‍රී සිතේ පවතින මෛත්‍රී සහගත සිත කුසල් අරමුණක් විදිහට වඩන්න අපි මූලික සුදුසුකමක් මූලික පදනමක් පිටුවා ගන්න ඕන ඉස්සෙල්ලා. ඒ මූලික පදනම මූලික සුදුසුකම තමයි මම ඔය කලින් පැහැදිලි කරේ. මොකද්ද? මෛත්‍රියෙන් තොර බව හටගන්න විදිහ ගැන හොඳ වැටහීමක් තිබීම. ඒ කියන්නේ ද්වේෂය ගැන හොඳ වැටහීමක් තියෙන්න ඕන. ද්වේෂය උපදින්නේ කොහොමද කියලා හොඳ වැටහීමක් තියෙන්න ඕන. ද්වේෂ සහගත භවයේ ක්‍රියාකාරීත්වය කොහොමද පවතින්නේ කියලා වැටහීමක් තියෙන්න ඕන, අවබෝධයක් තියෙන්න ඕන. ඒ අවබෝධය තියෙනකොට තමයි ඒක අකුසලයක් කියලා තමන්ට වටහාගෙන ඒ අකුසල සහගත බව දුරු කරන්න උවමනා කරන කුසලයට පැමිණෙන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි ඒකේ බේසික් එක. ඒක තමයි ඒකේ පදනම. ඒ පදනමින් පටන් ගත්ත කෙනාට ඊළඟට පුළුවන් පීවරෙන් පීවර තමන්ගේ හිතේ තියෙන ගොරෝසු දේ බැහැර කරනකොට සියුම් දේ දක්වාම මේක හටගන්න තැනට එනකම්ම මනස වඩන්න. ඒ මානසික ස්වභාවය වැඩෙන්න 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 කාලය සමග තමන්ට මත් දකින්න පුළුවන් තමන්ගේ මනසේ ඇති වෙන සංසිඳීම. එතකොට අපි එදිනෙදා කටයුතු කිරීමේ මේකට අපිට වෙලාවක් ගත්තොත් අපි කියමු සමහර කෙනෙක් කල්පනා කරනවා නේ අපිට භාවනා කරන්න වෙලාව නැහැ. අපිට කාලය නැහැ භාවනා කරන්න. ඒ නිසා අපි කොහොමද මේක පුරුදු කරන්නේ? මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂා කියන පින්තුනි එක තැනක ඉඳන් පමනක් කළ හැකි දෙයක් නොවේ. එය සියලු ඉරියව්වලදී කළ යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිට්ඨෙය්‍ය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ. එතකොට මේක දේශනා කළේ තිට්ටං චරං හිටගෙන ඉන්නවා, ඇවිදිනවා, වාඩි වෙලා ඉන්නවා, සැතපීලා ඉන්නවා. ඊළඟට යාවතස්ස විගත මිද්දෝ යම්තාක් තමන් නිදි නැතුව ඉන්නවද? ඒ කියන්නේ නිදාගන්න ඒ කියන්නේ නිින්ද නැතුව අපි නිදාගන්න ගිහිල්ලා ඒ වෙලාවෙ ඉන්න එක පමණක් නෙමෙයි මේ කියන්නේ. යම්තාක් නිදි නොලබා සිටිද්ද ඒ සියලු අවස්ථාවන්හි ඒතං සතින් අදිත්තේය මෙලෙස ඉතාම සිහිනුවණින් අදිෂ්ඨාන කොට බලවත්ව සිතේ පිහිටුවා ගන්න. මොනවද? බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ. ඒ පුද්ගලයා බඹ විහරණ බලවත් අදිෂ්ඨානකින් යුතුව පිහිටුවාගෙන සිටි. එතකොට අපි වාහනයක යනකොට හරි කතා බස් කරනකොට හරි අපි යම්තා කිරියව පවත්වනකොට හරි මේ සෑම වෙලාවකම බලවත්ව සිටී පැවැත්විය යුතු කරුණු හතරක්. එහෙම නැතුව ලේසියෙන් මේක කරන්න බෑ. දැන් කෙනෙක් හිතාගෙන ඉන්නේ අපිට මේවා ලේසි පහසුයි කියලා. නමුත් අපි ද්වේෂය හෝ එහෙම නැත්නම් මුදිතාව නැතිකම නිසා වෛරයෙන්
ඊට පස්සේ කරුණාව නැතිකම නිසා හිංසා පීඩා කිරීමෙන්. ඒත් මේවා නිසා අපි කොච්චර නම් මේ සමාජය තුල බැට කනවද? අපි ගත්තාම රෝහලකට යනවා වයසක කෙනෙක්. ඒ වයසක කෙනාගෙන කරුණාවක් අනුකම්පාවක් නැත්නම් එතනින් අනිත් පිරිසට. ඊළඟට රෝහලක වැඩ කරන හෙදෙහෙදියන් හෝ වෛද්‍යවරුන් හෝ ඒ පිරිස අනිත් අය ගැන අනුකම්පාවක් කරුණාවක් නැත්නම් ඊට පස්සේ යම් ආයතනයක ඉන්න පිරිස ඒ පිරිස ගැන තමන් ළඟට එන ඒ සේවය ලබා ගන්න එන පිරිස ගැන අනුකම්පාවක් කරුණාවක් මෛත්‍රියක් නැත්නම් ତର මේවා නිසා තමයි මේ සමාජය පිරිහිලා තියෙන්නේ. ඉතින් මේ මෛත්‍රිය හෝ කරුණා මුදිතා උපේක්ෂා කියන මේ බඹ විහරණ හැම ඉරියව්වකම හැම වෙලාවකම තමන්ගේ හිතේ වඩන්න ඕනේ. ඒ හැම වෙලාවක තමන්ගේ හිතේ පිහිටුවා ගන්න ඕනේ. මොකද ඒක අතහරින්න එපා කියනවා. අත් නොහැර තමන්ගේ ජීවිතය තුළ පවත්. දැන් අපි ගත්තාම වත්තු කතා තමන්ගේ ජීවිතයට බද්ධ වූ දෙයක් විදිහට. දැන් අපි වස්ත්‍රයක් ඇඳන් ඉන්නවා. එහෙම නැත්නම් අපේ ජීවිතේ අපි යම් අපේ මේ තියෙනවා ඉන්ද්‍රියන් අතපය හිස ඇස් කන් ආසාදී. එතකොට මේවා අපි වෙනම පැත්තක තියලා නෙමෙයිනේ යන්නේ ගමනක් යනකොට. ඒවත් එක්කම තමයි කියන්නේ ඒක අපේ ජීවිතේට බද්ධ වෙච්ච දෙයක්. ඒ විදිහට අපේ ජීවිතේ හැම වෙලාවකම බැඳුන දෙයක් විදිහට බද්ධ වුණ දෙයක් විදිහට සතර බඹ විහරණ ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට තමයි අපිට ඒකේ ප්‍රතිඵලය ලබන්න පුළුවන්. මෛත්‍රී විතරකය තුළ නෙමෙයි මේ ආනිසංස ලැබෙන්නේ. මෛත්‍රී චිත්තය තුළ. මෛත්‍රී චේතෝ විමුක්තිය කියන්නේ ඒකට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඔබ අහලා තියෙනවනේ වේලාම සූත්‍රය. වේලාම සූත්‍රය කියන්නේ බුදුරජාණන් වහන්සේ කලින් ජීවිතයක දන් දීපු විදිහ වේලාම කියන බ්‍රාහ්මණයා වෙලා. එතකොට එතුමාගේ දානශාලාවේ දවසකට කරත්ත 16000ක හාල්ු වෙනවා එන අයට දන් දෙන්න. එතකොට ඒ කුළුබඩු අඹරන්න මේ ඒවට 12000ක කාන්තාව ඉන්නවා එක දවසකට. දරපලණ්ඩ විතරක් 16000ක් තරුණයෝ ඉන්නවා. එතකොට ඉච්චර මේ වගේ අවුරුදු ගාණක් දන් දුන්නා. එතකොට ඒ දානේ ඒවගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මේ බුද්ධ ශාසනයක් තුළ පින් රැස් කරගන්න විදිය. ඒවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා අවසානයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සියලු පින් අභිභවා මේ සියලු දේවල් අභිභවා පවතිනවා මලක සුවඳීමින කාලයක් මෛත්‍රී චිත්ත විමුක්තිය පැවැත්වීම. එතකොට මොකද්ද එහෙනම් මෙච්චර කුසල් අරමුණු අතර මෙච්චර පින්දහම් අතර ප්‍රබල වෙන්න මේසා ප්‍රබල වෙන්න තරම් පැවැත්විය යුතු මෛත්‍රී සිත කියන්නේ මොකද්ද එහෙනම්? ඒක පුංචි දෙයක්ද? නිකන් ඔබ හිතලා බලන්න. එතකොට ඒසා පින් අභිභවායන බුදුරජාණන් වහන්සේ නමකට දන් පූජා කිරීමත් සතර දිගින් වඩන මහා සංඝයා උදෙසා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා අරමුණු කරගෙන දන් පූජා කිරීමත් මේ සියල්ල අභිභවා පවතිනවා කියනවා මලක සොඳින කාලයක් මෛත්‍රී චිත්ත විමුක්තිය පැවැත්වීම. එහෙනම් බලන්න මේක පුංචි දෙයක් නෙමෙයි පින්වත්නි. ඒ මෛත්‍රී චිත්ත විමුක්තිය පිළිබඳ හැඟීමක් හෝ අදහසක් හෝ යම් කෙනෙකුට තිබේ නම් ඔහු ද්වේෂයේ පැත්තවත් හැරිලා බලන්න. ද්වේෂය කියන දේ පිළිබඳව ඒ දිසාව මොන වගේද කියලාවත් හඳුනන්නේ නැහැ. එක අවස්ථාවක එක මට මතක විදිහට දබ්බමල්ල පුත්ත රහතන් වහන්සේ තමන් ගැන ප්‍රකාශ කරද්දි තමන්ගේ තමන්ට චෝදනාවක් ආන උන්වහන්සේට අර එක්තරා භික්ෂුණියක් අරමුණු කරගෙන චබ්බාගී භික්ෂුන් වහන්සේලා චෝදනාවක් කළා. උන්වහන්සේ අවුරුදු 7 තමයි අරහත්ත්වයටපත් වෙන්නේ. එතකොට උන්වහන්සේ ඉදින්දි ප්‍රකාශ කරනවා ස්වාමීනි කාමයේ ගැන අදහසක් හෝ හැඟීමක් තියා කාමයේ කියන්නේ කුමක්දයි කියාවත් මම දන්නේ නැහැ. කාමයේ කියන්නේ කුමක්ද කියලාවත් දන්නේ නැහැ කියනවා. එතකොට ඊවැගේ තමයි මෛත්‍රී චිත්ත විමුක්ති මෛත්‍රී සිත
මෙත්සිත යම් කෙනෙක් වඩලා තමන්ගේ හිත ඒක පුරුදු කරලා පුරුදු කරලා ඒ කෙනා මෛත්‍රී චිත්ත විමුක්තිය තුල වාසය කරයිද, ඒ මෛත්‍රී චිත්ත විමුක්තිය තුල වාසය කරන කෙනාට ද්වේෂය කියන්නේ කුමක්දයි කියාවත් හැඟීමක් නැහැ, හඳුනා ගන්න බෑ. ඒ තරම් හිතෙන් මේ ද්වේෂය දුරු වෙලා යනවා. එහෙනම් මේක පුංචි කුසලතාවයක් නෙමෙයි, සුළුපට විපාක දෙන දෙයක්ත් නෙමෙයි, මහත්ඵල මහානිසංසය. එතකොට මේකේ ආනිසංස විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා, ඒ මෛත්‍රී චිත්ත විමුක්තිය තියෙන කෙනා සුඛං සුපති, සුවසේ නිදයි. ඊළඟට සුඛං පටිභුඤ්ජති, සුවසේ අවදි වේ. න පාපකං සුපිනං පස්සති, පාපී පව් සිහින නොදකී. ඊළඟට මනුස්සානං පියෝ හෝති, මිනිසුන්ට ප්‍රියමනාප වේ. ඊළඟට අමනුස්සානං පියෝ හෝති, අමනුස්සින්ට දැන් ගොඩාක් බලන්න මේ අමනුස්ස කරදර මිනිසුන්ට තියෙන්නේ මේ අකුසල සහගත දේවල් නිසා. ඒකට අකුසල සහගත දේවල් එක්ක අකුසලයට බැඳුන දේ බද්ධ වෙනවා. ඒක තමයි ඒකේ න්‍යාය, ඒකේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දැන අසූචි සමග මිශ්‍ර වෙන්නේ කැත දෙයක්මයි, කිලුට දෙයක්මයි. අසූචි සමග මල් සුවඳ මිශ්‍ර වෙන්නේ නැහැ. ඒ වගේ අමනුෂ්‍යයන් සමග එකතු වෙලා යන්නේ අකුසල් සහගත ස්වභාවයෙන් පවතින මනස් ඇති පුද්ගලයන්. එතකොට මිනිසුන්ට ප්‍රිය වෙනා වගේම අමනුෂ්‍යයන්ටත් ප්‍රිය වෙනවා. අමනුෂ්‍ය කරදර උපද්‍රව වලින් මිදිලා සුවසේ වාසය කරන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේවතා රක්ඛන්ති. ඒ විතරක් මේ දෙවිවරුනුත් ආරක්ෂා කරනවා. එයි දැන් අපි ගත්තාම සාමාන්‍ය මිනිස්සුන්ට දැන් ඔබ දන්නවා මනෝවිද්‍යාව හෝ නැත්නම් සාමාන්‍ය මේ කය පිළිබඳ නැත්නම් මානසික විද්‍යාව සම්බන්ධව අධ්‍යයනය කරන අය මේ ශරීරයේ තිබෙනවා මනෝමය ශරීරය කියලා දෙයක්. ඔබ අහලා තියෙනේ මනෝකාය කියලා. ඒතර මේ මනෝමය ශරීරය යම් ප්‍රභාස්වර භාවයක් තියෙනවා. ඒ ප්‍රභාස්වර භාවය අවපහැගෙන වෙනවා සිත කිලුටු කෙනාගේ. සිත කිලුටු කෙනාගේ මානසික ස්වභාවයේ කිලුටු නිසා ඒ ප්‍රභාස්වර භාවය නැති වෙලා ඒක අවපහැගෙන වෙනවා. එතකොට අමනුෂ්‍යයන් දෙවියන් ඒ ප්‍රභාස්වර භාවයේ දුර්වල වෙච්චි පුද්ගලයාව දකිනවා ඒ අවපහැගෙනුන ලකුණින්. එතකොට ඒ අයට පුළුවන්, අමනුෂ්‍යින්ට පුළුවන් ඒ අයට ලේසියෙන්ම කිට්ටු වෙන. ඊළඟට දෙවිවරු ඒ අය දිහා බලන්නේවත් නැහැ. ඊළඟට කෙනෙකුගේ හිත පවිත්‍ර නම්, පිරිසිදු නම්, අකුසල් වලින් දුර වෙලා නම්, ඒ කෙනාගේ මානසික ස්වභාවය පිරිසිදු නම්, ඒ කෙනාගේ ශරීරයෙන් නිකුත් වෙන ආලෝකයත් ප්‍රභාස්වරයි. දැන් අපි ගත්තාම පිළිම වහන්සේලා හෝ මොනවා හරි අපි අඳිනකොට හදනකොට රශ්මි මාලාවක් දානවා. ඒකට ඒ වගේ මේ හැම වෙලාවකම මේ පුද්ගලයාගේ ශරීරයෙන් නිකුත් වෙන යම්කිසි ආලෝක ස්වභාවයක් තියෙනවා. ඒතකොට ඒක අකුසල් පැත්තට බර කෙනාගේ දුර්වර්ණයි, අඳුරුයි. කුසල් පක්ෂයට බර කෙනාගේ ඒ ප්‍රභාස්වරයි. ඒ කරුණ ඒකෙන් තමයි හඳුනාගන්නේ බොහෝ අමනුෂ්‍යයන් මේ ඒ කෙනාගේ ස්වභාවය. ඒතකොට කරදර කරන්න කිට් වෙන්න පුළුවන් කෙනාට කිට් වෙනවා. ඒතකොට බාධා කරන්න ඕන තරම් පුළුවන්. එහෙම නැත්නම් දෙවිවරු දකිනවා යම් කෙනෙක් කුසල් වඩනකොට එයාගේ ප්‍රභාස්වර භාවය. ඒ ප්‍රභාස්වර භාව නිසා දෙවිවරු එයාට උපකාර කරනවා. ඒ නිසා මේ වගේ තමයි ඒක වෙන් වෙන්නේ, බෙදෙන්නේ. ඉතින් මේවා වෙනස් වෙන්නේ මේ මනසේ පවතින කුසල් සහගත සහ අකුසල් සහගත ස්වභාවයන් නිසා. එතකොට මෙන්න මේ කාරණා ටික අපි මේක අකුසලයේ හටගන්න විදිහ, අකුසලයේ උප්පත්ති වෙන්නේ කොහොමද, ඒ අකුසල ද්වේෂය කොහොමද පවතින්නේ, ඒකට මොකද්ද පෝෂණයට උමනා කරන දේවල්, මේවා පිළිබඳ අපි හොඳට දැනුමක් ඇති කරගෙන ඒ දැනුම නිසා, ඒ දැනුමින් අපි ඒ අකුසලයේ ප්‍රහාණය කරන්න වීරියක් උත්සාහයක් ඇති කරගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මෛත්‍රී සිත ඇති කරගන්න. හැබැයි මෛත්‍රී සිත ඇති කරගන්න අපිට මෛත්‍රී විතර්කය උවමනයි.
ඒ මෛත්‍රී විතරකය තුළ පිහිටලා තමයි මෛත්‍රී චිත්තය ඇති කරගන්න තියෙන්නේ. මෛත්‍රී විතරකය තමයි අපි පාවිච්චි කරන්නේ, මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, ඉරිසියා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, සාන්ත සුවයට පත් වෙම්වා කියලා. ඒතර අපි මේ පාවිච්චි කරන්නේ මෛත්‍රී විතරකය. ඒතර මේ මෛත්‍රී විතරකේ යම් අර්ථයක් තියෙනවා. ඒ අර්ථය තමයි මෛත්‍රී චිත්තය. ඒතර මෛත්‍රී චිත්තය තමන් තුළ වෛර නැති බව, තරහ නැති බව, ඉරිසියා නැති බව. ඒතර මේවා පුරුදු කරනකොට අපි ගත්තා මෙතන කාරණා හතරක් අපි කතා කරනවා. ඒතර මෛත්‍රී වගේම ඊළඟට අපි කතා කරනවා මුදිතාව. මුදිතාව කියලා කියන්නේ අනිත් අයගේ සැපයේදී එයට ඉරිසියා නොකර සිටීම. අනිත් අයගේ සැපයේදී එය දැක එයට ඉරිසියා නොකිරීම. ඒතර මේ මෛත්‍රිය වඩනකොට ද්වේෂය ප්‍රහාණය වෙනවා වගේ මුදිතාව වඩනකොට කුමක්ද ප්‍රහාණය වෙන්නේ? මුදිතාව වඩනකොට ප්‍රහාණය වෙනවා අරතිය. මුදිතාව වඩනකොට ප්‍රහාණය වෙන්නේ මොකද්ද? අරතිය. ඇයි හැම කෙනාගේම කුසල පක්ෂයේගෙන එයා සතුටුයි. දැන් බලන්න සමහර කෙනෙක් අපි හිතමු භාවනා වෙලාවට හොඳට වාඩි වෙලා භාවනා කරනකොට, එතකොට ඒක දකිනවා යම් කෙනෙක්, යාට හිතේ හටගන්නවා ඉරිසියා සහගත බව. ඇයි? අයුනසු මනසිකාරයෙන් බලනකොට ඉරිසියාවක් උපදින්න පුළුවන්. තමන්ට රතපැරි දෙනවා නම්, තමන්ට කොඳ කිලින් තියාගන්න බැරි නම්, තමන්ට ඒ විදිහට හිත වැඩෙන්නේ නැත්නම්, අර හොඳට නොසෙල්වේ ඉන්න කෙනා දිහා දකිනකොටත් සමහර විට හටගන්න පුළුවන් ඉරිසියා සහගත බව. එතකොට ඒකෙන් මෙයා වැඩිලා හිත පෝෂණය වෙලා ඒ කෙනාගේ හිතේ අර ඉරිසියා මුල් කරගත්තු කුසලයට පක්ෂ නොවූ, කුසලය තුළ නොපිහිටි අකුසල සහගත බව ක්‍රියාත්මක වෙනවා. එතකොට යාට කුසල් වඩන්න බෑ. ඒ කුසලය තුළ හිත පිහිටන්නේ නෑ. දැන් සාමාන්‍ය ලෝකේ අපි ගත්තොත් කෙනෙක් හොඳට යාන වාහන අරගෙන ඇඳුම් පැළඳුම් ඇඳලා කාලා බීලා හොඳට සල්ලි භාගය වාගෙන ඉන්නවා නම් කොච්චර මිනිස්සු ඊර්ෂ්‍යා කරනවද? කොච්චර මිනිස්සු ඊර්ෂ්‍යා කරනවද? ඒ මිනිස්සුන්ට කල්පනා කරන්න මෙව කොහොම ලබනවද? මන්ද හොරකම් කරලත් දන්නේ. එහෙම කී කී අනිත් අයටත් කියනවා. කොහෙන් හම්බෙලාද දන්නේ මෙව? ඒ මොකද මේ ඊර්ෂ්‍යාවෙන් තමන්ගේ හිත උද්දල් වෙලා. එතකොට ඒ අකුසලයේ තුලට පත් වෙච්ච කෙනාට තමන්ගේ දියුණුවක් සලසා ගන්නත් බෑ. ඇයි? බලන්නේ අර එකට එක කරන්න, එහෙම නැත්නම් අනිත් කෙනා අභිභවයන්ද, ඒ කෙනාගේ ස්වභාවය ඊර්ෂ්‍යා කර කර සමහරට හතුරුකම් කරනවා, කොඩිවින කරනවා, අනු හදිහුණියම් කරනවා. ඒතර මේවා කර කර පවා බලන්නේ අනේ මේ වැරදියන්, අනේ හැප්පියන්, මෙහෙම කී කියන්නේ හිතන්නේ. ඒතර තමන්ගේ තියෙන දියුණුව, තමන්ගේ තියෙන කුසල පක්ෂේ, තමන්ගේ තියෙන ඒවා පිරිනකොට, තමන්ගේ ආධ්‍යාත්මය පිරිනකොට බාහිර දේත් ලෞකික දේත් පිරීලා යනවා. ඒ වගේ තමයි කුසල් පැත්ත. දැන් සමහර කෙනෙක් භාවනා කරනකොට කෙනෙක් හොඳට පොත්පත් බලලා ධර්මය ඉගෙනගෙන සමහර කෙනෙක් දැන් අපි ගත්තාම සමහර අය ඉන්නවා ධර්ම සාකච්ඡා කරනවා ස්වාමීන් වහන්සේලා එක්ක. ගිහිල්ලා තහම් කරුණු ප්‍රශ්න අහනවා. ඒතර ඒක අහගෙන ඉන්නවා තව කෙනෙක්. ඒ කරුණටත් තීරසිය අහට ගන්නවා. ඒ කරුණෙනුත් තීරසිය අහට ගන්න පුළුවන්. ඒ මොකද අර කුසලයට ඊර්ෂ්‍යා කරනවා කෙනෙකුගේ කුසලයේ දැකලා අනේ කොච්චර දෙයක්ද, මට බැරි වුණාට කොච්චර යහපත්ද, කොච්චර හොඳයිද මේක කරන එක, මේ කෙනා දැනගත්තේ කොච්චර යහපත් දෙයක්ද, මහලාභයක්නේ කියලා තමනුත් ගිහිල්ලා ඒක අහගන්නවා මිසක් ඒ විදිහට කුසල් වඩන කෙනා කරන්න ඕන, කුසලයට කැමති කෙනා ඒ විදිහට ඒ කරන්න ඕන. එහෙම නැත්නම් ඒකට ඊර්ෂ්‍යා කරන එක නොවේ. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ඒ අකුසලය හඳුනා ගන්න, ඒකත් හටගන්නේ අයනසෝ මනසිකාරය. අයනසෝ මනසිකාරයෙන් තමයි ඒක උපදින්නේ. ඒ ඉපදුනහම ඒක පෝෂණය කරගෙන වඩාගෙන යන්නේ කන්නේ තියෙන්නේ සාමාන්‍ය ලෝකයක් තුළ. ඒකට ඒක අතහරින කිසිම උත්සාහයක්, අපේක්ෂාවක්, කැපවීමක් කිමකුත් නැහැ. එතකොට මේ විදිහට අකුසලය හඳුනා ගන්න නැති කෙනා, ඒක පෝෂණය කරන අකුසලය හඳුනාගත්තු කෙනා උත්සාහයෙන්, වීරියෙන්, සිහිනුවණ පාවිච්චි කරලා ඊර්ෂ්‍යාව අතහරිනවා.
එතකොට ඒ මුදිතා සිත පුරුදු කරන. ඊළඟට තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරුණා චිත්තය. පරදුක්ඛේ සති හදයන් කම්පේතිති කරුණා. අනුන්ගේ දුක දැකලා තමන්ගේ හදවත කම්පාවීම කරුණාවයි. මොකද මේ අනුන්ගේ දුක? කෙනෙක් දුකටපත් වෙලා ඉන්නවා, එක්ක වයසට ගිහිල්ලා, එක්ක ළඩ වෙලා, එහෙම නැත්නම් අසරණ වෙලා, මොනහරි දෙයක් වෙලා. එතකොට මේක දැක්කහම අනුකම්පා සහගත බවක්, තමන්ගේ ජීවිතයේ නිකන් ඒ කෙනාට උපකාරයක් කළ යුතුයි කියන හැඟීමක්, අනේ මේ සත්වයන් මේ සසර යන අයනේ කියන හැඟීම, මේ විදිහට කල්පනා කරන්න පුළුවන් මානසික ශක්තියක් උපදිනවා නම් අන්න ඒක ඒකට කියනවා කරුණාව. පරදුක්ඛේ සති හදයන් කම්පේතිති කරුණා. අනුන්ගේ දුක දැකලා හදවත කම්පාවීම කරුණාවයි. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට වඩන්නත් පුළුවන් මහග්ගත චේතෝ විමුක්තිය, කරුණා චේතෝ විමුක්තිය, අප්‍රමාණ චේතෝ විමුක්තිය. ඒතර මුදිතාවත් වීම වඩන්න පුළුවන්. අනේ මේ සත්‍යෝ ලද සැපතින් නොපිරිහේවා, මේ සත්‍යයන් තව තවත් සැපයට පත්වේවා, තව තවත් ආධ්‍යාත්මික සැපයෙන් වැඩෙත්වා, ලෞකික සැපයෙන් වැඩෙත්වා. දැන් මුදිතාව මේ සත්‍යයන් කෙරෙහි පුරුදු කරනවා තමන්ගේ හිතේ. ඒක යානයක් විදිහට, පිහිටිය දෙයක් විදිහට, තමන්ගේ ජීවිතයේ අංගයක් විදිහට මුදිතාව පුරුදු කරනවා. කරුණාවත් එහෙමයි. එතකොට ඒ කරුණාව පුරුදු කරනවා, මේ සත්‍යෝ සුවපත් භාවයට පත් වේවා, මේ සත්වයින් සැපයට පත් වේවා, මේ සත්වයින් සියලු සත්වයෝ දුක් පීඩා නැත්තෝ වේත්වා. එතකොට මේ විදිහට දුක් පීඩා රහිත බව ගැන කල්පනා කර කර තමන් කරුණාසිත තමන්ගේ සිතේ බහුල වශයෙන් පුරුදු කරලා වඩලා පෝෂණය කරනවා. ඊට පස්සේ තියෙන උපේක්ෂාව. ඒතර මේ උපේක්ෂාව කියලා කියන්නේ හරි වැදගත් දෙයක් අපිට. අනිත් ඒ වගේම තමයි. ඒතර මේ උපේක්ෂාව කියන්නේ අපි ගත්තාම මේකෙදි තියෙනවා විශේෂ කාරණාවක්. උපේක්ෂාව ඇත්තටම සාමාන්‍ය කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. එකක් තමයි සාමාන්‍ය ජීවිතය තුළ පැවැත්විය යුතු උපේක්ෂාව. ඒ ගැන තමයි මේ බ්‍රහ්ම විහාර තුළ කතා කරන්නේ. ඊට පස්සේ කෙනෙකුට ජීවිතය පිළිබඳ ඇති කරගන්නා වූ අවබෝධය නිසා සිතේ ඇති වෙන මධ්‍යස්ථ භාවය, ඒකට කියනවා පාරිශුද්ධ විදර්ශනා උපේක්ෂාව කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතය තුළ කොහොමද මේ උපේක්ෂාව පිහිටුවා ගන්නේ? උපේක්ෂාව නැති බව නිසා අපි කොහොමද අනතුරේ වැටෙන්නේ? කොහොමද කලබල වෙලා අපි කටයුතු කරන්නේ? දැන් බලන්න, අපි සාමාන්‍යයෙන් කටයුතු කරගෙන යනකොට අපි අතර මොකක් හරි ගැටලුවක් හටගන්නවා, ප්‍රශ්නයක් හටගන්නවා. ඒ ප්‍රශ්නය හටගන්නකොට අපි ඒක ඒ ප්‍රශ්නය තේරුම් ගන්න නැතුව අපි කලබල වෙලා කෑ ගහන්න පටන් ගන්නවා. එතකොට ඒක තමන්ට ඕන විදිහට නැත්නම්, තමන්ට ඕන විදිහට කෙරෙන්නේ නැත්නම්, එතකොට මේ වගේ කලබල වීම ඇති වෙන්නේ උපේක්ෂාව නැති නිසා. උපේක්ෂාව තිබුණා නම් ඒ කෙනාගේ මනස ක්‍රියාත්මක වෙන්නේ අර කරුණ පිළිබඳව මධ්‍යස්ථව බලන්න පුළුවන් හැකියාවත් එක්ක. ඒතකොට ඒකෙදි කලබල වෙලා කෑ ගහන්න, රණ්ඩු වෙන්න ඉවත යන්නේ නැහැ. මනස සංවරයි. ඒ සංවර භාවය තුළ පිහිටලා තමයි කටයුතු කරන්නේ. ඒ නිසා මේ වගේ අපි ගත්තා විදර්ශනාව තුළ කෙනෙකුට මේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවය වැටහෙනවා. ඊට පස්සේ මේ ජීවිතයේ උපේක්ෂා සහගත බව, ඒ කියන්නේ මේ ජීවිතයේ තියෙන දුක් සහගත බව වැටහෙනකොට හිත උපේක්ෂාවටපත් වෙනවා. මේ ජීවිතයේ අනාත්ම සහගත බව වැටහෙනකොට මනස උපේක්ෂාවටපත් වෙනවා. ඇයි මේ දේවල් තමන්ට ඕන විදිහට පාලනය කරන්න බැරි නම්? අපි ගත්තාම මේ අපි කියන ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන්, ඊට පස්සේ මේ කෙස් දත් ආදී මේ අවයවයන්, එතකොට මේ ශරීරයේ තියෙන කොටස් මේවා අපිට වයසට නොයා විනාශ නොවි, මේවා විනාශ නොවි, දිරාපත් නොවි පවත්ව ගන්න බැහැනේ. එතකොට මේ දේවල් අපි තමන්ට අයිති දේවල්, තමන්ගේ අය සලකන, තමන්ගේම කියලා හිතාගෙන අපි මේ බොහොම කැමැත්තෙන්
රැකගන්න දේවල් ටික පවා අපිට තමන්ට ඕන විදිහට තියාගන්න බැරි නම් අපි කොහොමද බාහිර ලෝකයේ පුද්ගලයෙකෝ බාහිර ලෝකයේ වචන හෝ බාහිර ලෝකයේ හැසිරීම හෝ බාහිර ලෝකයේ ක්‍රියාකාරකම් හෝ මේ දේවල් අපිට ඕන විදිහට තියාගන්න බැහැනේ. ඒතර ඒවා ගැන කල්පනා කරලා තමන් හිතන්න ඕනේ තමන්ගේ ජීවිතය තුළ ඒ උපේක්ෂා සහගත බව ටිකෙන් ටික පුරුදු කරන්න. එතකොට මේ දේවල් වල අකුසල සහගත බව තුළ තමන්ට පවතින සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ කාරණා හතර නැති නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේක මේ මහග්ගත චේතෝ විමුක්තිය වඩනකොට මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන මේ බඹ විවරණ හතරත් එක්කම ඒක නා පුරුදු කරන්න ඕනේ. ඉස්සෙල්ලාම තමන්ට මේ සිත පුරුදු කරගන්න ඕනේ. මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා අහලා තියෙනවා ඒවා. ඒ විදිහට තමන් ඊට පස්සේ ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා කියලා කියන්නේ මුදිතාව, දුක් පීඩා නැත්තෙක් වෙම්වා කියලා කියන්නේ කරුණාව, සාන්ත සුවයටපත් වෙම්වා කියලා කියන්නේ උපේක්ෂාව. එතකොට මේ දේවල් අපි මේ මෛත්‍රී විතරකේ දැන් අපි ගත්තාම මේ අපි පාවිච්චි කරන විතරකේ තුල මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ බඹ විහරණ හතරම අපිට වඩන්න පුළුවන්. මේ බඹ විහරණ හතරම අපේ සිතේ වැඩෙනවා අපි ඒ විදිහට අපේ සිත බහුල වශයෙන් පුරුදු කරනකොට. එතකොට අපේ ජීවිතේ මේ දේවල් බුදුරජාණන් වහන්සේ ලස්සන කාරණාවක්, ලස්සන උපමාවක් දේශනා කරනවා මේ අප්‍රමාණ චේතෝ විමුක්තිය ගැන. අප්‍රමාණ චේතෝ විමුක්තිය කියලා කියන්නේ ප්‍රමාණ රහිතව, ප්‍රමාණයක් නැහැ ඒකට. ඒකට බුදුරජාණන් වහන්සේ වදාලා දක්ෂ ශක්තිමින් දක්ෂ කෙනෙක් හග්ගෙඩි අරගෙන උතුරු දිසාවට හැරිලා සංකේ පිඹිනවා. ඒ සංකේ පිඹිනකොට ඒ හඬ පැතිරලා යන්නේ උතුරු දිසාව පැත්තට. ඒ මොකද එයා හැරිලා ඉන්නේ උතුරු දිසාවට. ඊට පස්සේ දකුණු දිසාවටත් එයා සංකේ හැරිලා පිඹිනවා. ඒ ශබ්දේ පැතිරලා යන්නේ දකුණු දිසාවට. එතකොට ඒ වගේ තමයි යම් කෙනෙක් තමන් මෙස්සිත පුරුදු කරලා ඒ මෙස්සිත පතුරවනවා උතුරු දිසාවේ සිටින සියලුම සත්වයන් වෙත. තමන් මෙසිත පුරුදු කරලා උතුරු දිසාවේ සිටින සියලුම සත්වයන් වෙත මෙසිත වඩනවා. ඒතොර එතන පුද්ගලයේ කරමුණු කරන්නේ නැහැ. ප්‍රදේශයක් සීමාවක් නැහැ. අසීමාන්තිකය. දැන් උතුරු දිසාව කියලා ගත්තහම අපි මේ ලංකාවේ උතුරු දිසාව හෝ ලෝක ගෝලයේ උතුරු දිසාව පමණක් නෙමෙයි. ඒතොර එතනින් එහාට යම්තාක් යම් ලෝක ධාතු ඇද්ද? යම්තාක් යම් සක්වල ඇද්ද? යම්තාක් යම් මේ සක්වලන්හි ඊට පස්සේ යම් ලෝක ධාතුවක් ඇද්ද? ලෝක ධාතුන්හි යම් සත්ව කොට්ටාසයක් ඇද්ද? ඒ සියලු සත්වයෝ තමයි සුවපත් වේවා කියලා මෙසිත වඩන්නේ, කරුණාසිත වඩන්නේ. එතකොට ඒකේ ප්‍රමාණයක් නැහැ. ඒ බහුල වශයෙන් ඒ සිත පුරුදු කරනකොට ආධ්‍යාත්මී සංසිඳිලා එකඟ වෙලා මේ සිත අර උවමනා කරන මෛත්‍රී චිත්තේ, කරුණා චිත්තේ තුළ පිහිටනවා. එතකොට ඒකේ අර්ථය වචනේ පමණක් නෙමෙයි, අර්ථ සහිතව. අර්ථය තමයි තමන්ගේ ජීවිතය තුළ පිහිටවන්න තියෙන්නේ. ඒ අර්ථය තමන්ගේ ජීවිතේ පිහිටවනකොට ඒ අර්ථය තුළ තමන්ගේ සිත තැම්පත් වෙනවා. ඒකට කියනවා විතක්ක විචාර, ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධානය. අන්න මෛත්‍රී චේතෝ විමුක්තිය. ඊට පස්සේ ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ද්විතිය ධානය. ඊට මේ තතිය ධානය දක්වා, තුන්වෙනි ධානය දක්වා සමාධිය වඩන්න පුළුවන් මෛත්‍රී සිත තුළ. එතකොට ඒ චේතෝ විමුක්තිය තුළ දේශනා කරලා තියෙන්නේ මේ විදිහට. ඊට පස්සේ කරුණා, මුදිතා, උපේක්ෂා කියන බඹ විහරණ තුළ හතරවෙනි ධානය දක්වාම මනස වඩන්න පුළුවන්. ඒ එක එක ඉව පොඩි පොඩි වෙනස්කම් ඉව ආරතයන්හි, ඒ කියන්නේ පොඩි වෙනස්කම් නෙමෙයි සම්පූර්ණ. මෛත්‍රිය කියන්නේ එකක්, මුදිතාව කියන්නේ තව එකක්, කරුණාව කියන්නේ තව එකක්, උපේක්ෂාව කියන්නේ තව එකක්. ඒතර මේ හතර අරහත්ත්වයට දක්වාම කෙනෙක් දක්ෂ නම්
අරහත්තේ දක්වාම මේ කරුණු හතර හසුරවා ගන්න පුළුවන්. මෛත්‍රී චිත්ත විමුක්තිය වඩපු කෙනා ඒ මෛත්‍රී චිත්ත විමුක්තිය තුල වාසය කරමින් ඒ මෛත්‍රී චිත්ත විමුක්තියේ ස්වභාවය හඳුනා ගන්නවා නම් ඒ කියන්නේ මෛත්‍රී චිත්ත විමුක්තිය සකස් වූ දෙයක්. ඒ සකස්ුනේ හේතු ප්‍රත්‍යයන්ගෙන්. හේතු ප්‍රත්‍යයෙන් සකස් වූ මෛත්‍රී චිත්ත විමුක්තිය හේතු ප්‍රත්‍යයන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා. අන්නේ විදිහට ඒ යෝනිසෝ මනසිකාරයේදීලා එහි සකස් වීම සහ නැතිවීම යම් ශ්‍රාවකෙක් දකිනවනම් ඒ කිනාට පුළුවන්, ඒ ශ්‍රාවකයාට පුළුවන් සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගන්න. ඒ ශ්‍රාවකයාට පුළුවන් සකදාගාමී අනාගාමී අරහත් ඵලය දක්වාම සිත වඩන්න. ඊට පස්සේ කරුණාසිත වඩන කිනාටත් එහෙමයි, මුදිතා චිත්තය වඩන කිනාටත් එහෙමයි, උපේක්ෂාසිත වඩන කිනාටත් එහෙමයි. ඒ සිතවිලි ඒ චිත්ත විමුක්තියෙන් පුරුදු කරන කෙනාට ඒ චිත්ත විමුක්තිය තුළම අරහත්වේ දක්වා තමන්ගේ මනස වඩන්න පුළුවන්. එතකොට දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක දේශනාවක තිබෙන ඔබ අහලා තියෙනවා නිතර කන්ද පිරිත. කන්ද පිරිතේ තියෙන්නේ මේ සතර සර්ප රාජ කුලයන් වෙත මෙත් පැතිරවීමක් ගැන. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩින්නේදී එක භික්ෂුවක් සර්පයෙකු දෂ්ට කරලා කලුරේ කළා. එතකොට බුදුරජාණන් වහන්සේට මේක ආරංචි වුණාම භාග්‍යතුන් වහන්සේ වදාලා ওই භික්ෂුව මේ සර්ප රාජ කුලවලට මෙත් සිත වැඩුවේ නැහැ කියලා. එතකොට එහෙමනම් අපිට මේක එකක් පැහැදිලි වෙනවා. ඒ මොකද්ද? මෙතෙන්දී අපි හඳුනා ගන්න ඕනේ අපේ මෙස්සිත හෝ කරුණාචිත්තය හෝ මුදිතාව හෝ උපේක්ෂාව හෝ මේ යම් බඹ විහරණයක් පුරුදු කරයිද, ඒ පුරුදු කර යුත්තේ සියලු සත්වයන් වෙත. එතකොට ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දීගාවා ඒ මහන්තාව මජ්ජිමාරස්ස කාණුකතූලා දිට්ඨාවා ඒ වද්දිට්ඨා යේච දූරී වසන්ති අවිදූරී භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා. එතකොට පේන දිට්ඨාවා ඒ වද්දිට්ඨා, පේන සත්වයෝ ඉන්න පුළුවන්, පේන සියලුම සත්වයන්, නොපෙනෙන සත්වයන් සිටිනවා. යේච දූරී යම් දුර සිටිද සත්වයන්. එතකොට තමන්ට දුරින් සිටින, තමන් ළඟ සිටින. එතකොට මේ විදිහට දීගාවායේ මහන්තාව දිගසත් දිග සිරුරු ඇති සත්වයන්, ඊට පස්සේ මහත් සිරුරු ඇති සත්වයන්, පෙනෙන සත්වයන් සිටිනවා, නොපෙනෙන සත්වයන් සිටිනවා. එතකොට භූතාව සම්භවේසීව ඉපදුන සත්වයන් සිටිනවා, ඉපදීමට සිටින සත්වයන් සිටිනවා. සම්භවය ඒ කියන්නේ ඉපදීමට, අපි ගත්තාම දැන් මව කුසක ඉන්න දරුවෙක්. එහෙම නැත්නම් සත්වයන් යම් උප්පත්තියක් පිණිස බලාපොරොත්තුන් සිටින. ඒතර මේ විදිහට ඒ ඉපදීමට සිටින, ඉපදුන මේ සියලුම සත්වයන් වෙත තමන් මෙස්සිත වඩනවා. ඒ මෙස්සිත වඩන්නේ කොහොමද? සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා, මේ සියලු සත්වයෝ සැපයට පත් වේවා, මේ සියලු සත්වයෝ සුවපත් වේවා. එතකොට අර මාමං අපාදකෝ හිංසි කඳ පිරිත තියෙන්නේ, මාමං අපාදකෝ හිංසි, මාමං හිංසි දීපාදකෝ, මාමං චතුප්පදෝ හිංසි, මාමං හිංසි බහුප්පදෝ. ඊට පස්සේ ඒක තියෙනවානේ ඒ සත්‍යෝ මාහට හිංසා පීඩා නොකරත්වා. මේ විදිහට අපි මේ මෛත්‍රී සිත පුරුදු කරනකොට, මුදිතාව කරුණා උපේක්ෂා කියන මේ සිතවිලි පුරුදු කරනකොට ඒ අපේ චිත්ත ධාරාවන් ඒ තුල පිහිටලා අපේ මනස සංසිඳිනවා. සංසිඳුණු මනසක් ඇති කෙනාටයි බුදුරජාණන් වහන්සේ වදාළේ අරහත්ත්වයට දක්වා තමන්ගේ මනස හුරු කරන්න පුළුවන් කියලා. ඒතරයි මනස හුරු කරන්න පුළුවන් වෙන්නේ අපි මේක කැපවීමෙන්. දැන් බලන්න අපිට කොච්චර මේවා කතා කරා, දැන් අවුරුදු ගානක් බණහනා ඉන්නවා. ඒතරයි මේවා අපි කතාබස් කරනවා, මේවා අහලා තියෙනවා.
නමුත් මේ තුළයි අපේ හිත පවතින්නේ නැත්තේ. මොකද හේතුව? ඒක බහුල වශයෙන් පුරුදු නොකිරීම. අවශ්‍ය කරන විදිහට තමන්ගේ පුරුදු නොකිරීම. ඒතර මේක කැපවීමක් ඕන පින්වත්නි. දැන් බලන්න අර බහලා තියෙන එක කතාවක්. එක වනාන්තර ප්‍රදේශයක ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරා වස් කාලේ සමාදන් වෙලා වස් සමාදන් වෙලා ඉන්න. ඒ වැඩම කරාම ඒ වනාන්තරයේ ඉඳලා උන්වහන්සේ මෛත්‍රී චිත්තයේ තමයි වැඩුවේ. ඒ වඩලා පුරුදු කරලා වස් කාලේ අවසන් වුණාම පිටත් වෙන්න හදනකොට කවුද අඬනවා? එතකොට උන්වහන්සේට උන්වහන්සේ කතා කළේ කවුද අඬන්නේ කියලා. වෙන ඉඳලක අනේ ස්වාමීනි මම මේ කැලේ ඉන්න දෙවි කෙනෙක්. ඔබ වහන්සේ මේ කැලේට ඇවිල්ලා මෛත්‍රී සිත වඩන්න පුරුදු වුණාට පස්සේ ඒක මෛත්‍රී සිත වඩද්දී මේ වනාන්ත හිටපු රණ්ඩු වෙවි හිටපු අමනුස්ස ටික ඔක්කොම සමගි වුණා. දැන් ඔබ වහන්සේ ගියාට පස්සේ සමහර විට මේ ආයි මේ අය කලකෝලහල කරගෙන රණ්ඩු වෙලා මේක මහා කාලගෝටියක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට එහෙමනම් කෙනෙක් මෙත් සිත වඩනකොට ඒකේ බලපෑම තමන්ට විතරක් නෙවෙයි. තමන්ට විතරක් නෙමෙයි බාහිර ලෝකේ හැම දිනාටම ඒ මෙත් සිතේ බලපෑම ඇති වෙනවා. එතකොට ඒකෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලස්සන කාරණාවක් අර කරුණ 11 තුල තව කියනවා මේ සමාධිය ඉක්මනින් ඇති කරගන්න හැකියාව ලැබෙනවා කියලා. ඒකට ඇයි සමාධි ඉක්මනින් ඇති කරගන්න මේවා උපකාර වෙනවා? දැන් කෙනෙකුගේ සිතේ තියෙන සංසිඳීම දුර වෙලා තියෙන්නේ ඒ කෙනාගේ වචන භාවිතයේ තියෙන ගොරෝසු බව නිසානම්. ඒ ගොරෝසු වචන භාවිතයේ සංසිඳිලා යනවා නම් එහෙමනම් එයින් හටගන්න උපක්ලේශය එහෙට නැහැ. එයින් හටගන්න උපක්ලේශ නැහැ. එතකොට කෙනෙකුගේ කායික ක්‍රියා ගොරෝසු නම් ඒ ගොරෝසු බව තුළ එයාට සංසිඳීම නැත්නම් ගොරෝසු බව අතහැරුණ කෙනාට ඒ අභියෝගේ නැහැ, ඒ ප්‍රශ්නේ නැහැ. කය සංසිඳෙනවා. ඒතොර ඉස්සෙල්ලාම සංසිඳවන්න තියෙන අපිට කයයි වචනයයි. මනස මූලික වෙනවා අකුසල් වලට. නමුත් ඒ මනස මූලික වූ පමණින් මනස පළමුව සංසිඳවන්න බැහැ. අපි ඉස්සෙල්ලා ගොරෝසු අකුසලේ අතහැරෙන්නට ඕනේ. ඒ ගොරෝසු අකුසලේ අතහැරනකොට කායික වාචසික ක්‍රියා තමයි අපිට සංසිඳවන්න තියෙන්නේ. කායික ස්වභාවයේ සතර බ්‍රහ්ම විහරණ තුල පවතිනවනම් වචනේ සතර බ්‍රහ්ම විහාර තුල පවතිනවනම් සිතවිලි හසුරවා ගන්න පුළුවන් උත්සාහය කැපවීම තුල තවදුරටත් ඒක බහුල වශයෙන් පුරුදු කරලා. ඒ පුරුදු කරපු කෙනාට සමාධිය ඉතා ඉක්මනින් ඇති කරගන්න උවමනා කරන ශක්තිය තියෙනවා. එහෙමනම් අපි දැන් ගොඩාක් දෙනෙක් බණ භාවනා කළාට සමාධියෙන් තොර බවනේ හැමෝමත් දකින්න සමාධිමත් බවක් නෙමෙයිනේ. ඒ නිසා සමාධියෙන් තොර බව දුරු කරලා සමාධිමත් බවක තියෙන ආස්වාදෙහි තියෙන සංසිඳීම අත්දකින්න යම් කෙනෙකුට පුළුවන් වෙනවා මේ විදිහට බඹ විහරණ පුරුදු කරනකොට. ඊළඟට හරි ලස්සන මේ කාරණාවක් තියෙනවා, මේ වසවිස අවියායුධ වලින් විපස් සිදුවන්නේ නැහැ කියලා. එතකොට මේ මෛත්‍රී චිත්ත විමුක්ති වඩන කෙනාට වසවිසින් අවියායුධයෙන් සොර සතුරු කරදර වලින් ගින්නෙන් නාස අග්ගීවා විසංවා සත්තංවා කමති. අග්ගි කියන්නේ ගින්දර. ගින්දරෙන් හානි වෙන්නේ නැහැ. විසං විසෙන් හානි වෙන්නේ නැහැ. සත්තං අවියායුධයෙන් හානි වෙන්නේ නැහැ. ඒවා ඒකිනාක්ට ඒකින් හානියක් වෙන්නේ නැහැ. ඒ මොකද අර මෛත්‍රී චිත්තේ ඒ තරම් ප්‍රබලයි. සුළුපටු දෙයක් නෙමෙයි. ඒතකොට මේකේ තියෙනවා ශරීර වර්ණී පැහැපත් වෙනවා. මුඛවන්නෝ විපසීදති. තමන්ගේ ශරීරයේ වර්ණය පැහැපත් වෙනවා. අසම්මූලෝ කාලං කරෝති. සිහින් මුලා නොවේ කලුරිය කරනවා. සිහි මුලා වෙන්නේ නැහැ මරණයට පස්සේ. දැන් වර්තමානයේ ගොඩාක් පිරිසක් දැකලා තියෙනවා මරණයට පත් වෙද්දී සිහි මුලා වෙලා තමයි මරණයට පත් වෙන්නේ. නමුත් මෛත්‍රී චිත්තේ වඩන කෙනාට පුළුවන්කම තියෙනවා සිහි මුලා නොවේ කලුරිය කරන්න.
ඊට පස්සේ මේ ජීවිතයේ අරහත්ත්වයට පත් නොවුනොත් ඉහළ මාර්ගඵලයක් නොලබා අරහත්ත්වයට පත් නොවී සිටියොත් බඹලොව උපදින්න හැකියාව තියෙනවා. එතකොට ඒ නිසා ඒක බ්‍රහ්ම විහාර කියලා කියන්නේ බඹලොව උපදින්න උවමනා කරන කුසලතාව. දැන් ඔබ අහලා තියෙන එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙන එක බ්‍රාහ්මණෙක්. ඒ බ්‍රාහ්මණයා පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ඒ බ්‍රාහ්මණයා බඹලෝ යන විදිය. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ බඹලෝ යන විදිය ගැන ඒ බ්‍රාහ්මණයට කියලා දෙනවා. කියලා දීලා අවසානයේදී භාගතුන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ අහන ඒ ස්වාමීන් වහන්සේ එතනින් එහාට ප්‍රකාශ නොකළේ. ඒතර කියනවා ආනන්දේ මේ බ්‍රාහ්මණයෝ කැමැති බඹලෝ යන්නේ. ඒතර තව සිද්ධියක් වෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ යාළුවෙක් ධනංජාණි මට මතක විදිහේ බ්‍රාහ්මණයා. එතකොට ඒ බ්‍රාහ්මණයා නිරයට යන සුදුස්සෙක් වෙලා හිටියේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ තමන්ගේ යාළුව ළඟට ගිහිල්ලා කෙමෙන් කෙමෙන් ඒ කෙනාගේ සිත බඹලෝ, ඒ කියන්නේ බඹලෝ දක්වාම හිත තියුණු කරන්න උපකාර කරනවා මරණසන්න කෙනෙකුට. එතකොට නිරයට යන සුදුස්සෙක් වෙලා හිටියේ. එතකොට ඒ බඹලෝ යන සුදුසු මට්ටම කියලා කියන්නේ ඒ කෙනාගේ සිතේ මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ බඹ විහරණ. එතකොට ඒ දක්වා මනස වඩන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ උපකාර කළා. එතකොට මේ වගේ කෙනෙකුගේ මනස ඒ බඹලොවේ පිහිටවන්න කැමති නම් යම් කෙනෙක් මේ කාමයට අකමැති නම් කාමයට ආසා කරන්නේ නැති කෙනෙකුට තමන්ගේ මනස බඹලෝ දක්වාම දියුණු කරන්න කැමති නම් ඒ කෙනා සතර බ්‍රහ්ම විහරණ පුරුදු කරන්න ඕනේ. මහා සුදස්සන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහා සුදස්සන රජතුමා සක්විති රජෙක් අතීතී බෝසතාණන් වහන්සේගේ කලින් ජීවිතයක අවස්ථාවක්. එතකොට මේ සක්විති රජතුමා අවසාන කාලේ තමන්ගේ ජීවිතේ අවසාන කාලයේදී සතර බ්‍රහ්ම විහරණ කරුණා චේත විමුක්ති ගැන තමයි ගොඩක් පැහැදිලි කරන්නේ. ඒ කරුණා චිත්ත විමුක්තිය වඩලා කරුණා චිත්ත විමුක්තිය නිසා බඹලෝ ඉපදුනා කියලා සඳහන් වෙනවා. එතකොට එhmenනම් මේවා එක එකක් වෙන් වශයෙන් වඩන්න පුළුවන්. එතකොට මේ දේවල් තුළ තියෙන කුසලතාවයන් ඒවා පුරුදු කරගන්න තමන්ගේ ජීවිතය තුළ මේ දේවල් ඇති කරගන්න අපිට මේ ගැන ලොකු අපේක්ෂාවක් තියෙන්න ඕන. ලොකු කැපකිරීමක් වුමනයි, ලොකු වීරියක් වුමනයි. ඉතින් මේවා නැති නිසා තමයි අපි තාමත් ඒවා ඒ කුසලතාවයන්ගේ කුසල ධර්මයන්ගේ තියෙන සංසිඳීමත් නොදකින්නේ. දැන් කෙනෙකුට ද්වේෂයෙන් තොර බව අත්දකින්න පුළුවන්. ඒතර ඔබට යම් මට්ටමක යම් කෙනෙකුට පාලනයක් තියෙන්න පුළුවන්. නමුත් මෛත්‍රී චිත්ත විමුක්තියක තියෙන සංසිඳීම අපිට වචනයෙන් කියන්න බෑ. වචනයෙන් කියන්න බැරි තරම් ඉතාම බලවත් වූ සංසිඳීමක් ඒ මෛත්‍රී චිත්ත විමුක්තිය තුළ පවතිනවා. අග්ගේ කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ මෛත්‍රී චිත්ත විමුක්තිය වඩන කෙනා ඒ තුළ බොජ්ජංග ධර්ම වඩන්නේ කොහොමද කියලා. එතකොට කෙනෙක් මෛත්‍රී සිත බහුල වශයෙන් පුරුදු කරලා ඒ බහුල වශයෙන් පුරුදු කරපු මෛත්‍රී සිත තුළ එතකොට ඒ කෙනාගේ මනස කාමයන්ගෙන් තොරයි. කාමයන්ගෙන් තොරව සංසිඳුණු මනසක් ඇතිව තමයි වාසය කරන්නේ මෛත්‍රී චිත්ත විමුක්තිය තුළ. මෛත්‍රී චිත්ත විමුක්තිය තුළ ඒ විදිහට වාසය කරද්දී ඒ ශ්‍රාවකයා කල්පනා කරනවා, මනස යොමු කරනවා සති සම්බොජ්ජංගයේ පිණිස. ඒ ශ්‍රාවකයා තීරුම් ගන්නවා ඒ මෛත්‍රී චිත්ත විමුක්තියේ තියෙන ස්වභාවය සීනුවණින් දකින්න මහන්සි ගන්න. මම ඔබට කලින් පැහැදිලි කරේ ඒ මොකද්ද? ඒ මෛත්‍රී චිත්ත විමුක්තිය හටගන්නේ කොහොමද? ඒ මෛත්‍රී චිත්ත විමුක්තියේ ස්වභාවය මොකද්ද? නැසීවන සියන දෙයක් කියන කාරණාව තේරුම් ගන්න හොඳ බලවත් වූ සිහියකින් සීනුවණකින් යුතුව කටයුතු කරනවා. ඊට පස්සේ මෛත්‍රී චිත්ත විමුක්තිය වෙනස් වීම දකිනකොට ඒ වෙනස් වීම ගැන හොඳ අවධානයකින් බලාගෙන ඉන්නවා.
එතකොට ධම්මවිචේ සම්බොජ්ජංගයක් වැඩි වෙනවා. ඒ ධම්මවිචේ සම්බොජ්ජංගය ඇති වෙනකොට ඒ ශ්‍රාවකයාට ඇති වෙනවා සතුටක්, ප්‍රීතියක්, කායික මානසික ප්‍රීතියක් ඇති වෙනවා. එතකොට මේ ඒ ප්‍රීතිය නිසා ඒකත් සම්බොජ්ජංගය, ඒකත් ඒ කියන්නේ අවබෝධයට උපකාර කරන අංගයක්. ඊළඟට තියෙනවා පස්සද්ධි. එතකොට මේ පස්සද්ධි කියලා කියන්නේ කායික මානසික සැහැල්ලු භාවය. එතකොට මේ අරමුණු ඉස්සෙල්ලාම පටන් ගත්තේ මෛත්‍රී චිත්ත විමුක්තිය. දැන් වඩන්නේ නිවන් මඟට වමනා කරන බොජ්ජංග ධර්ම, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ද. එතකොට මේ විදිහට සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්මයන් කිමින් කිමින් දියුණු කරන්න පුළුවන්. එතකොට බලන්න වෙනවා මේ මෛත්‍රී චිත්ත විමුක්තිය තුළ බුද්ධ ශාසනයකින් බැහැරව නම් මේ බොජ්ජංග වඩන්න බෑ. නමුත් බුද්ධ ශාසනයක් තියෙන කාලයක බුදුරජාණන් වහන්සේ නමක් ඒ මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බඹ විහරණ තුළ තමන්ගේ කුසලතාවයන් පුරුදු කරගන්න විදිය පින්වා වදාළා. ඒ කුසලතාවයන් තුළ අරහත්ත්වයට දක්වාම තමන්ගේ මනස වඩන විදිය පින්වා දුන්නා. එතකොට මේ විදිහට යම් ශ්‍රාවකයෙකුට තමන්ගේ ජීවිතය තුළ ඒ අකුසල් සහගත බව දුරු කරලා මෛත්‍රී චිත්ත විමුක්තිය පුරුදු කරගන්න ඒ දක්ෂතාවය ඇති වුණොත් ඒ ශ්‍රාවකයා ඉතාම වාසනාවන්ත ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ පින්වත්නි, අපිට මේ ලැබුණ පුංචි කාල සීමාවේ, මොකද අපිට ජීවිතය ගොඩාක් කාලයක් නැහැනේ, අපිට තියෙන බොහොම කෙටි කාල සීමාවක්. ඒ කෙටි කාල සීමාව තුළ අපි එක එක දේවල් කරනවා. රැකි රක්ෂා, ඊට පස්සේ දරුවන් මුණුපුරන්ගේ කටයුතු, ඊළඟට ගෙවල් දොරවල් වල කටයුතු, මේ ඔක්කොම දේවල් කරනවා. නමුත් මේ කිසිම දෙයක් අපිට ගෙනියන්න බෑ. මේ දේවල් ඔක්කොම මෙහෙ තියලා තමයි යන්න වෙන්නේ. එතකොට මෙහෙ තියලා යන දෙයකට අපි කැපවීමක් ඒ තරම් කරනවා නම් අපිට මෙලෝ පරලෝ දෙකටම යහපත පිණිස පවතින ආධ්‍යාත්මික සංසිඳීමක් පිණිස උවමනා කරන ගුණධර්මයක් විදිහට පවතින මේ බඹ විහරණ පුරුදු කරගන්න අපි කොච්චර කැපවීමක් කරන්න ඕනේ. එතකොට මේ දේවල් තුළ අපිට මේ දැන් බලන්න ලෝකේ අර්බුද සියල්ලම හටගන්නේ මේවා නැති නිසා. ඒවෙන් තොර බව නිසා තමයි මේ හැම දෙයක්ම තියෙන්නේ. මිනිස්සු ගැන අනුකම්පාව නැහැ, කරුණාව නැහැ. එතකොට මේ වගේ අපේ ලෝකේ, අපේ ජීවිත අපි පුරව ගන්නවා නම් එතකොට අපි හැමෝටම ඒක මෙලෝ පරලෝ දෙකටම යහපත පිණිස, ආශිර්වාදයේ පිණිස පවතිනවා. ඒ නිසා අපි උත්සාහ කරමු අපේ ජීවිතය තුළ මෙන්න මේ කියන මේ අකුසල් දුරු කරලා සතර බඹ විහරණ අපේ ජීවිතය තුළ පුරුදු කරගන්න. එතකොට අපිට බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ දායාදේ ලැබූ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලාට ලස්සන කාරණාවක් බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුන් වහන්සේලාට දේශනා කරා. බුදුරජාණන් වහන්සේ මහණෙනි, ඔබට යම් ප්‍රත්‍යයකින් සිව්පසයෙන් යම් පිරිසක් උපකාර කරනවද, ඒ උපකාර කරන පිරිසට ප්‍රතිඋපකාර දක්වන්න කියලා බුදුරජාණන් වහන්සේකට දේශනා කළේ මෛත්‍රී චිත්ත විමුක්තිය දිනු කරන්න කියලා. මෛත්‍රී චිත්ත විමුක්තිය ලබා වැඩ සිටි රහතන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ ලැබුවේ කොයි රහතන් වහන්සේද? සුභෝති රහතන් වහන්සේ. සුභෝති රහතන් වහන්සේ තමයි මෛත්‍රී චිත්ත විමුක්තිය ලබා වැඩ සිටි රහතන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ ලැබුවේ. ඒතර උන්වහන්සේ පින්නපාතේ වඩිනවා නම් යම් ගෙදරකට නිවසකට පින්නපාතේ වඩිනවා නම් උන්වහන්සේගේ සිත මෛත්‍රී චිත්ත විමුක්තියෙන් තොර වෙන්නේ නැහැ කියනවා. පියවරක් පාසා උන්වහන්සේ මෛත්‍රී චිත්ත විමුක්තිය තුළමයි කියනවා ගමන් කරන්න. නිවස ඉදිරියට ගිහිල්ලා පින්නපාතේ පිණිස හිටගෙන ඉන්නවා නම් ඒ හිටගෙන ඉන්නේ නැද්දිත් උන්වහන්සේ මෛත්‍රී චිත්ත විමුක්තිය තුළමයි කියන වාසය කරන්නේ. ඊට පස්සේ පිණ්ඩපාතේ බෙදෙන මොහොතේදීත් මෛත්‍රී චිත්ත විමුක්තිය තුළමයි කියන වාසය කරන්නේ. පිණ්ඩපාතේ අරගෙන අහපව විහාරයට එමු නැත්නම් තමන් සිටින කුටියට පැමිණෙද්දීත් මෛත්‍රී චිත්ත විමුක්තියමයි කියන වාසය කරන්නේ.
මෛත්‍රී චිත්තය මුත්‍ති අත් නොහැර පුරුදු කරපු, ඒ තුළ අත් නොහැර වාසය කරපු භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබුවා. ඒ නිසා අපේ ජීවිතවලට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලංකර ගැනීමේදී අපි කල්පනා කරන්න ඕනේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ඒ උරුමකාරී බවට පත් වෙන්න. ඒ උරුමය ලබන්න තියන්නේ අපිට බාහිර දෙයකින් නෙමෙයි. ඒ උරුමය ලබන්න තියන්නේ අපිට අභ්‍යන්තරික ගුණධර්මවලින්. ඒ ගුණධර්ම අතර ප්‍රධාන වෙන කරුණක් තමයි මේ සතර බ්‍රහ්ම විහරණ කියලා කියන්නේ. සතර බ්‍රහ්ම විහරණ ගැන ඔබට හොඳ වැටහීමක් ඇති කරගන්න පුළුවන් හොඳට අධ්‍යයනය කරන්න කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන කාරණා ටික. ඊට පස්සේ කන්දපිරිත, ඊළඟට සංයුත්තනිකාය පස්වෙනි කොටසේ බොජ්ජංග සංයුත්තේ තිබෙනවා අග්ගි සූත්‍රය කියලා දේශනාවක්. ඒ දේශනාවේදී මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහාර ගැනම බොජ්ජංග දියුණු කරන ආකාරය ගැන සඳහන් වෙනවා. එතකොට මේ විතරකයක් පමණක් කර නොගෙන මෛත්‍රී සිතක් ඇති කරගන්න ඔබ කල්පනා කරන්න. ඔබ හැමදිනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුළ ඒ මෛත්‍රී සිත ඇති කරගෙන, කරුණාසිත ඇති කරගෙන, මුදිතාසිත ඇති කරගෙන තමන්ගේ ජීවිතය තුළ මේ ගුණධර්ම පෝෂණය කරගන්න හැමදිනාටම මේ උතුම් ධර්මයේ උපකාර වේවා. සාදු සාදු සාදු.